පසිකුඩා ට්‍රිප් එකේ අපේ සෙකන්ඩ් ස්ටේ එක විදිහට අපි සිලෙක්ට් කරගත්තේ මාළු මාළු රිසෝර්ට් ඇන්ඩ් ස්පා. හෙල්කම් එක විදිහට මෙන්න මෙහෙම මොට්ටුකුත් ඒගොල්ලෝ තිබ්බා. එතින් එන්ට්‍රන්ස් එකේදීම කෙලින්ම තියෙන කීපෙක තමයි පූල් එකක් තියෙන බීච් එක. හරි ලස්සනයි. අපි ඕක නිසාම තමයි අතරම මේකට කරි මේ තියෙන එක ගන්න. ඉන්ෆිනිටි පූල් එකක් වගේ බීච් එකත් එක තියෙන ඉන්ෆිනිටි පූල් එකක් වගේ පූල් එකක් තමයි. අපි මාළු මාළු පාසිකුඩා රිසෝට් එකේ අපි බුක් කරපු රූම් එකට චෙක්ඉන් වුණා. මේ තියෙන අපේ රූම් එක අපි බුක් කරේ ඕෂන් වී රූම් එකක් හාෆ් බෝඩ්. වැරෙන්ඩ එරිය එකක් වගේ අපිට රිලැක්ස් එක ඉන්න පුළුවන්. හවසට උදේට ඉඳන් ඉන්න පුළුවන් මෙතන. පාසිකුඩා වල සෙකන්ඩ් නයිට් එක ස්ටේ කරන රූම් එක තමයි මේ තියෙන්නේ. කිං සයිස් බෙඩ් එකක් තියෙනවා. එතකොට ඔෆිස් ටේබල් එකක් chair එකක් තියෙනවා. ටී කෝෆි රෙඩි කරගන්න තියෙනවා. මිනි බා එක තියෙනවා. මිනි බාගේ ප්‍රයිසස් වල ගහලා තියෙනවා ගලන්නේ. මෙතන තියෙනවා ස්ටෝරේජ් ඒරියා එකක් වගේ. එතකොට සේෆ් එක මෙතන තියෙනවා. ඉතින් හැමදේම තියෙන්නේ බාත්รูම් එක. හරිම ලොකු ස්පේෂස් බාත්รูම් එකක් තියෙනවා. රූම් එකට රූම් එකක් එක්ක කම්පෙයර් කරලා බලන්න. බාත්รูම් එකක් තියෙනවා. වොෂ් බේසින් දෙකක් තියෙනවා. බාත්රූම් ඇමෙනිටීස් නම් මේකේ තියෙනවා. එතකොට දොරක් තියෙනවා බාත්රූම් එකේ ඉඳලා. ඉතින් ගියාම තියෙනවා මිරර් එක. මේ පැත්තේ තියෙනවා අයන් එක, එක්ස්ට්‍රා පිලෝ, බාත්රූම්ස්, රූම් ස්ලිපර්ස් තියෙනවා. තව දොරක් තියෙනවා. මෙතනක් තියෙනවා අපිට රිලැක්ස් කරන්න. හොඳම දේ තමයි අපි බුක් කරේ මෙන්න මේ ප්ලන්ජ් පූල් එක නිසා තමයි අපි ඕෂන් වී රූම් එක බුක් කරේ. එතකොට මෙතන ඕෂන් වී රූම්ස් හතරක් තියෙනවා. මේ රූම්ස් හතරටම තමයි මේ පූල් එක බයි. දැනට අපි විතරයි චෙක් ඉන් වෙලා ඉන්නේ. තව දෙයක් තියෙනවා අපිට පර්සනල් සෝනා එකක් තියෙනවා. මේ දෙක තමයි අපේ රූම් එක ගැන අපිට කියන්න තියෙන්නේ. ඕෂන් වීම් කියන එක ඔයාලට බලන්න පුළුවන්. අර තියෙන්නේ බීච් එක හොඳට තියෙනවා අපේ රූම් එකේ. Thank you.
ඔගස් 5යි අපිට අපේ රූම් එකට නොක් කරලා අපිට මේ ෆෘට් කැට එක දීලා ගියා. අඳුන් කියන කතරගම දෙයියන්ට පූජාවටයක් තියෙනවා. ඇත්තටම ලොකු මේ ලොකු ෆෘට් කැට එකක් මේ දීලා ගියා අපිට ඇවිල්ලා. Thank you මාළු මාළු. අපි ෆ්‍රන්ච් බෝල් එකේ වයින් සුට්ටක් බොන ගමන් පොඩ්ඩක් රිලැක්ස් වෙලා ඊට පස්සේ ගියා ස්ටීම් රූම් එකට. ඒ කියන්නේ සෝන එක කියලා මම පෙන්නපු එකට. අපි ඒකේ සුට්ටක් කියලා හිටියා පැය භාගයක් විතර ඉඳලා. ඊට පස්සේ සුට්ටක් කායි මුලකට බහැලා ඊට පස්සේ ගියා බීච් එක ගාවට අඳුන්ගේ ඩ්‍රෝන් එක යවන්න. අපි ඩ්‍රෝන් ෂොට්ස් එකක් අරගෙන ඊට පස්සේ සුට්ටක් බීච් එකේ පූල් බෙඩ් එකක හාන්සිලා හිටියා. එතන සුට්ටක් රිලැක්ස් වෙලා ඇවිල්ලා වොෂ් එකක් දාගෙන ඩින ගන්න රෙඩි වෙනවා කියලා හිතලා ඉද්දි තමයි අපිට ෆුඩ් රට එක හම්බ වුණේ. මේක කාලා අපි යනවා ඩින ගන්නයි. තව ලස්සන ෆොටෝස් ගන්න පුළුවන් මේ ලයිට්ස් දාලා තියෙනවා ළියේ. මේ වැලිගාව. ඉතින් අපි යනවා ෆොටෝස් ගන්න. මේක කාලා. මාළු මාළුගේ ගේම් නිකුත් තියෙනවා. ටේබල් ටෙනිස් බෝඩ් එකක්, එතකොට චෙස්, දාම්, කැරම් ප්ලේ කරන්න පුළුවන්. එතකොට කියවන්න පොත් ගොඩාක් තියෙනවා. හැබැයි එක කැරම් ගහනක හිතාගෙන තමයි ආව. හැබැයි මේ විතර ඒසි නැති නිසා ටිකක් අමාරු ඉන්න අරස්සෙ. උදේ 6ට තමයි අපේ බෝට් රයිඩ් එක ස්ටාර්ට් වෙන්නේ. පැයක් තමයි තියෙන්නේ ස්නෝකලින් ප්‍රගේජ් එක. මේ ළඟ තියෙන තැනකට තමයි යන්නේ. ඒ අපේ බෝට් එක තමයි එන්නේ ඈත. එතනට අපිට බීච් එක ගාවට එන්න කිව්වා යන්න මේ එතනින් අපි අරන් යනවා කියලා. එතකොට බෝට් එකකට අපි දෙන්නට යන්න පර්සන් 3500යි කිව්වනේ. ඔව් එතකොට දෙන්නම 7000යි. එතකොට ඒ බෝට් එකට ඊට පස්සේ අපි යනවට වෙනම per person ticket එක 1500 ගානේ දෙන්නෙක්ට. එතකොට total එක අපිට 10000ක් වුණා. එහෙනම් ගිහින් බලමු පාසිකුඩා snorkeling කොහොමද කියලා. Thank you.
ඔයාලත් එකින් අපි දැන් කෙලින්ම ගෙදර යනවා. පැය 6කට වැඩි යයි normal පාරේ map එකේ පෙන්වන්නේ පැය 6ක් යනවා කියලා. ඉතින් අපි ටිකක් දෙපාරක් විතර නවත්තන්න ඕනේ පොඩි rest එකක් ගන්න. ඉතින් එහෙම යද්දි පැය 7කටක් යයි. හොටෙල් එක ගැන කිව්වොත් අපිට හොඳ සර්විස් එකක් හම්බුණා. හොඳ experience එකක්. staff එකත් හරිම friendly helpful. එතකොට අපිට ඊයේ රෑ අර හම්බෙච්ච ෆුඩ් පැටේ එක ඒක ගෙනාවට පස්සේ අපහු අපේ වෝටර් බෝටල්ස් එතකොට රූම් එකේ තියෙන වෝටර් බෝටල්ස් ටී කෝෆි ඒවත් රීෆිල් කරනවායි ඒ හවස හොඳ සර්විස් එකක් දෙනවා අතර මාළු මාළුකින්. එතකොට අපි අද උදේ ගිය ස්නෝකලින් ට්‍රිප් එකත් ඒකත් අපි හොටෙල් එක ත්‍රූ තමයි කන්ටැක්ට් කරගෙන ගියේ. ඒව ඔක්කොම ෆැසිලිටීස් මේගොල්ලෝ දෙනවා මාළු මාළුකින්. එතකොට අපි උදේ ස්නෝකලින් ගිහින් ඇවිත් කෙලින්ම මේන් පූල් එකට බහලා චුට්ටක් රිලැක්ස් වෙලා ජකුසි එකක් තියෙනවා ඒකේ චුට්ටක් අපි රිෆ්‍රෙෂ් වෙලා තමයි වොෂ් එකක් දාගෙන නාගෙන තමයි අපි බ්‍රෙක්ෆස්ට් ගන්න ගියේ. ෆස්ට් එකත් හොඳයි. ශ්‍රී ලංකන් කියන්නේ සිංහල එතකොට තමිල් වෙරයිටිස් දෙකමක් තිබුණා. කැමරාසයි කොලිටි ඒක තමයි අපිට හොටෙල් එක ගැන කියන්න තියෙන්නේ. Thank you අපේ පාසිකුඩා වල වීඩියෝ එකත් එක්ක join වුණාට. ඊළඟ වීඩියෝ එක මොකක්ද කියලා බලන්න පවිස් මෙම්මන්ට YouTube channel එකට subscribe කරන්න. මේ වීඩියෝ එක ඔයගොල්ලෝ enjoy කරා නම් like කරන්න, ඔයගොල්ලන්ගේ ideas comment කරන්න. ඊළඟ වීඩියෝ එකකින් අපි ආයි හම්බෙමු. Bye.